ඊට පස්සේ මම අර කලින් කිව්ව බොක්ස් එක මගේ ඒකේ අප්ඩේට් එක දීලා තිබ්බේ නෙවෙයි ඒරියා වලින් පල වෙනවා කියලා. මෙනුවේ බොක්ස් එකේ වැඩිලා දැන්ට මාකට උඩට යනකම තියෙන්නේ. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් දේවල් තමයි මෙතන එකපාරක් ටච් කරා මෙතන තව පාරක් ටච් කරා ඊට පස්සේ මෙතන බ්‍රේක් කරා පල්ලෙට ඇවිල්ලා තමයි මාකට එනවා. උඩට යන හේතුව තමයි මෙතනින් හදපු ස්ට්‍රක්චර් මම පර්සනලි මෙතන රේට් එකක් ගත්තා. මොකද ඉන්නේ පර්සනලි මම මෙතන රේට් 3ක් අරන් තියෙන ගෝල්ඩ් එකේ. දැන් ඉතින් ගෝල්ඩ් එක උඩට යන තමයි තියෙන්නේ 2195 2200 2210 ඔන්න වගේ ලෙවල් එකකට ගෝල්ඩ් එකේ අප්ඩේට් එක ට්‍රේඩ් එක අරන් යන්න පුළුවන්. ඒත් එක්කම යූරෝ එක ගැනත් අප්ඩේට් එක දෙන්න. යූරෝ එකේ අප්ඩේට් අරන් ආවා යූරෝ USD එකේ. මේකෙත් මේ ට්‍රේඩ් එක පර්සනලි මම ගත්තා. ඔයගොල්ලෝ කිව් ගන්නදී අනිවාර්යයෙන් මොකද මම මේ ට්‍රේඩ් එක මෙතන දුන්නා. ඒක එන්න තියෙන ඊළඟට මේ WWB එක කම්ප්ලීට් කරලා පස්සේ හරියට ගාලි මම පෙන්නන්නම් i time table වගේ දෙන්න තියෙන්නේ කියලා. major wave 2 එකක් තමයි කරාදී. අන්තිම wave එකේ තමයි ට්‍රේඩ් කරේ. මෙන්න මේ box එකෙන් තමයි ඊළඟට මාකට් එක buy වෙනවා buy වෙන්න පුළුවන්. මේ buy වීම අපිට sideway විදිහට බලා ගන්න පුළුවන් මේ බොහොම text wave එකක් නිසා. හැමෝටම මේ ඉඳලා තියෙන box එකේ මාකට් එක ගන්න නැතුව මේ මගින් හැරලා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒකත් අවධානයෙන් ඉන්න ඕනේ. බලමු මේ තැනට මාකට් එක ආවොත් එකපාරම buy trade එකක් ගන්න එපා. මොකද overall trend එක down trend චාලු time frame වල හලෝ ගයිස්, ඔන්න කටින් මම අදත් තරන් ආවා forex market සම්බන්ධව පොඩි වීඩියෝ එකක්. forex market එක අපි gold කියන chart එක තමයි gold එකේ තමයි trade කරන්නේ. ඔකට දන්නවා අපි දිගින් දිගටම trade කරන්නේ gold එකේ. ඊට පස්සේ euro ඔය දෙක තමයි ගොඩක් බලන් ඉන්නේ. අපි gold update එකක් බලමු. එහෙනම් අද මොන වගේ දේවල්ද gold වල වෙන්න තියෙන්නේ කියලා. ඊට කලින් මම දාගන්නම් අපේ telegram channel එක. මම ඔය කට්ටියට දැන් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔකටියට පෙන්න ඇති පොඩි වීඩියෝ මම කලින් දාපු වීඩියෝ එකේ අප්ඩේට් එක තමයි මම මේ පෙන්නලා තිබ්බේ. ඉතින් ඒ කතා කරපු වීඩියෝ එක ඒ විදිහටම වැඩ කරා. විශේෂයෙන්ම gold එක සහ euro කියන chart දෙකේම trade දෙක සුපිරියටම වැඩ කරා. මේ තියෙන මම inner ss එකේ හරියටම මාර්තු 21 ඊට කලින් දාලා තින්නේ මාර්තු 18 වෙනිදා දාපු අප්ඩේට් එක. මෙන්න මේ box එකෙන් all nation poi කුත් දීලා තියෙනවා. මෙන්න මේ box එකෙන් gold එක උඩට යන්න පුළුවන් කියලා මං ඒ දවස්වල ඒ වීඩියෝ එකම කිව්වා 2200 කියන price level එකකට මාකට් එක යන්න පුළුවන් කියලා. ඒ විදිහෙනම gold එක buy වෙලා තිබ්බා. ඔය කට්ටියට බලා ගන්න පුළුවන් නැති මේ තියෙන්නේ තේ අප්ඩේට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ before, ඊට පස්සේ මේ තියෙන්නේ after. ඒ කියන්නේ ඊට පස්සේ අප්ඩේට් එක ඒ විදිහටම සුපිරියටම වැඩ කරලා තිබ්බා. ඉතින් ඔන්න හොඳම උදාහරණයක් forex market එකටත්, එහෙම නැත්නම් gold වගේ දේවල්, ඊට පස්සේ currency pairs වලට එලියට් එක වැඩ කරනවා කියන හොඳම උදාහරණයක්. ඔන්න මේ අපි දිගින් දිගටම මේ ට්‍රේඩ් කරන් ගියා. මෙන්න ළඟදි ගත්ත සුපිරිම ට්‍රේඩ් එක. ඉතින් මෙතනින් පස්සේ මාකට් එක ලොකු රියැක්ෂන් වගේ දීලා තිබ්බා. අද අපි බලමු මොන වගේ දේවල් ඊළඟට වෙන්න තියෙද කියලා. මොකද මේකේ තියෙන ප්‍රශ්නේ තමයි all time high එක ඉන්නේ. ඒක all time high එකේදී මාකට් එක පොඩ්ඩක් හැසිරෙන කලබලකාරී ගතිය වැඩි. අපි ගත්තොත් එහෙම US 30 ඊට පස්සේ gold එක, ඊට පස්සේ bitcoin, මේ හැම මාකට් එකක්ම මේ නෝ හැම chart එකේම forex එකේ ගොඩක් chart වලස crypto වලත් ගොඩක් chart වල විශේෂයෙන් bitcoin වල හැම තැනම වගේ all time high එකක් හදලා all time high එකේ තමයි දැන් මාකට් එක තියෙන්නේ. මේක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ දැන්. මේ මොකද එකපාරම මාකට් crash වෙන්න පුළුවන්. විශේෂයෙන් stock market පැත්ත බැලුවත් ලොකු crash එකක් එන්න පුළුවන්. ඒත් එක්කම gold, ඊට පස්සේ bitcoin මේ වගේ දේවලුත් ලොකුවට crash වෙන්න පුළුවන්. ඒ නිසා කට්ටිය අවධානයෙන් ඉන්න ඕනේ මේ සම්බන්ධයෙන්. හරි, අපි යන් gold එක පැත්තට. මේ තියෙන high time frame count එක ending diagonal එක structure එක තමයි මම අරන් තින්නේ. ඔකට්ටිට මතක තියෙ මෙන්න මේ තැන් ඉඳන් තමයි update දෙන්න පටන් ගත්තේ elliott wave හරහා. ඒත් එක්කම හොඳ gain ගත්තා මේ යන හැම wave එකත් එක්කම. අපි trade කළා. දැන් යන්නේ අවසාන point එක. කියන්නේ 5th wave එක මෙතනින් පස්සේ ලොකු crash එකක් බලා ගන්න පුළුවන් ඒ. එතකොට bitcoin gold එකත් ආයෙත් 1800 කියන වගේ price level වලට එයි. හරි, අපි එතනට එනකම් බලන් ඉමු. දැන් පොඩ්ඩක් යන් ඇතුළට. මේ තියන්නේ old 4 එකට ගහගත්ත box එක. කොටිට පේනවා ඇති. එතන ඉඳන් market එක සුපිරියට වැඩ කරලා තියෙනවා. දැන් ඊට පස්සේ wave 5 එකක් යන්නේ. wave 5 එකේ ending diagonal එකක් හරි, එහෙම නැත්නම් impulse wave එකක් හරි තමයි හැදෙන්නේ. එතකොට දැන් මෙතන structure එක අනුව අපි තීරණය කරලා තියෙනවා මෙතන හැදෙන්නේ impulse wave එකක් කියලා. ඒකේ third wave එක extend වෙන ගමන් තියෙන. මොකද common target, rare target දැම්මොත් එහෙම අපිට මෙන්න මේ level වල තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකේ third wave එකත් extend වීගෙන යන ගමන් තියෙන්නේ. මේ වගේ ට්‍රේඩ් කරද්දී අනිවාර්යෙන් confirmation entry එක ගන්න බලන්න. මම කියන්නම් පොඩි trade opportunity එකක් තියෙනවා. ඔය කට්ටියට ගන්න පුළුවන්. මෙන්න මේ point එක third wave එක ඇතුළේ යන පොඩි sub count එකක් අපි 5 minutes වගේ දාගත්තොත් පැහැදිලි නැති වෙයි.
ekan nisa oh 5 menit yang netu api warna wajib balum muka deh high time frame komat count karena nisa warna wajib balum menurut third wave kita tulis amai market teka dana trade win nih terus make di yang over buy wala di nisa make honda sideway correction nya khaden nuan right sideway correction nya khaden nuan correction nya khaden nih menurut correction nih kita sapa ekshow menurut one menurut saya apa correct, metenah sharp correctionnya kayak gitu nih, kalau saya aniwara, mehari sideway correctionnya kahden nol nih. Kalau sideway correctionnya kahden orang pasti menurut saya third wave complete tulah, tamai kahden nih. Menurut saya wave four itu tamai orang sideway correctionnya kahden nih. Itu pasti apitam saya fifth wave kita supreme trade entry ganda pulua, mereka weekly, monthly aja time frame daga tuh, ek memerlukan orang market tegi nih sell box aja. Ikan nih sell box aja bull mahari aja tiad nih, ikan nih atom hari aja sell box aja api ලොකුවර මේ වගේ නිකන් ගහගත්තොත් සෙල් බොක්ස් එකේ ටච් වෙලා වගේ දෙනවා ඒ නිසා මාකට් එකේ තව එකපාරක් සයිඩ් වේ ගිහිල්ලා සෙල් බොක්ස් එක උඩට ගිහිල්ලා එතනින් සෙල් වෙන්න පුළුවන් දිගටම පල්ලට ඒක නිසා සෙල් කරන්නවත් බයි කරන්නවත් යන්න එපා මෙතන දෙක පාරක් කන්ෆර්මේෂන් එන්ට්‍රිය බලන්න ඕනේ අපි මෙතන ගත්තොත් එහෙම වේව් 9 එක ස්ට්‍රක්චර් එක එක්ස්ටෙන්ඩ් වෙන ගමන් තියෙන්නේ ඒක නිසා මං කිව්ව සයිඩ් වේ කරෙක්ෂන් එක අනිවාර්යෙන් බලාගෙන ඉන්න ගෝල්ඩ් එකේ හරි ගෝල්ඩ් ගැන කතා කරලා පස්සේ ඊළඟට Euro ke pendana na produk hari median euro ke api tipu count ke meka kalin dila den me market ke metani pala davila me w ke na bebo ke complete kala x ke na me box ke complete kala buka tim me circle akan dila dina pena di x ke metani complete kala se y ke na pala deno hari eka tama dila dino na balan balagan na puluang ape count ke ada beno kona mono ake tak teka te tien ne kela eba mukut aing kala na median ne e pena putana කටිර පේනවා ඉතින් මෙන්න මේ තැන තමයි මම ඉස්සලා පෙන්වුවේ මෙන්න මේ chart එකේ මෙන්න මේ රවුමක් ඇඳලා තියෙනවා නම් එතන ඊට පස්සේ after මේ තියෙන before after ඒක break කළා market එක උඩට ගිහිල්ලා ඔන්න මේ x කියන තැනත් complete කළා box එකෙම complete කළා market එක නැවතත් පල්ලට එන ගමන් තියෙන්නේ පල්ලටත් ඇවිල්ලා ඉවරයි personally අපි මෙන්න මේ trade එකත් ගත්තා මම හිතන්නේ මේක නම් inner race එකට දුන්නා මේ trade එකත් ගත්තා මේ උඩේ දැන් trade එක miss වුණා මම බලන් හිටියේ නැති නිසා නමුත් ඔන්න market එක දැනුත් හොඳ buy box එකකට ඇවිල්ලා තියෙන euro එකත් හැබැයි ඒකෙත් confirmation entry නැතුව buy කරන්න යන්න එපා එකපාරම මොකද මෙතෙන් දැන් ලොකු දුරක් යන්න පුළුවන් හැබැයි stop loss එක ඒක ඒකට සාපේක්ෂව stop loss එක ලොකු නිසා එකපාරම buy කරන්න යන්න එපා හොඳ confirmation entry එකක් බලන් ඉන්න ඕනේ සාමාන්‍යයෙන් මෙන්න මේ line එකවත් break කරනකම් බලන් ඉන්න ඕනේ හැබැයි ඒක break කරනවා කියන්නේ ලොකු දුරක් ගිහිල්ලා market එක එතකොට ඒක නිසා මෙන්න මේ පල්ලෙන් ඔය කට්ටිය දන්න concept වලින් හොඳ confirmation entry එකක් බලන්න ඔය කට්ටියට මේක උඩ දා ගන්න පුළුවන් හරි ඒකන තමයි update එකේ කියන්න තියෙන්නේ එතකම ඔය කට්ටියටත් මේ වගේ elliott wave count එකක් කරන්න තනියම ඉගෙන ගන්න පුළුවන් අපේ club එකට join වුණොත් club එකට join වුණොත් ඒ කියන්නේ අපේ course එක follow කරලා club එකට join කරනවා ඔය කට්ටිය එතනින් එහාට game ඔය කට්ටිය අතේ තියෙන්නේ කෙලිම support එක දෙනවා අපි ඉස්සරහට දිගටම ඔන්න අද අන්තිම දවස අද පටන් ගන්නවා අපි සිකුරාද පටන් ගත්ත course එක අද වෙනකන් join වෙන්න පුළුවන් තව පැය කිහිපයි chance තියෙන්නේ මම යටින් දාලා තියන numbers ටික අනිවාර්යෙන් message එකක් දාලා අදම class එකට join වෙන්න හරි එහෙනම් ඔය ගැන තමයි update ටික දෙන්න තියෙන්නේ එහෙනම් හැමෝටම ජය වේවා